ඉතින් මේ සියලුම කරුණු වලට ගැලපෙන එකම ගේම් එක තමයි GTA 6. ඔයා හිතන විදිහට මේ තොරතුරු ඇත්තක් වෙන්න පුළුවන්ද? එකිනෙකට වෙනස් ගේම්ස් වර්ග දෙකක් ඉඳ සංසන්දනය කරන්න ටිකක් අමාරු වුණත් ගොඩක් දෙනා GTA 5 සහ Cyberpunk 2077 කියන ගේම්ස් එක සංසන්දනය කරා පහුගිය දවස්වල. ඉතින් Cyberpunk 2077 යම් තාක් දුරකට ලොන්ච් එකේදී අසාර්ථක වුණා කියලා අපි දන්නවා. ඒ නිසාම Cyberpunk ගැන යම් පිරිසක් තියලා තිබ බලාපොරොත්තු ටිකක් බිඳ වැටුණා. ඉතින් ඒ හේතුව හින්දා නැවතත් GTA series එක ගැන කතා කරන්න පටන් ගත්තා. ඒකේ එක ප්‍රතිපලයක් වුණේ Grand Theft Auto 6 එහෙම නැත්නම් GTA 6 වලට ලොකු අවධානයක් ලැබීම. ඒ නිසා මේ අවධානය ලබා ගැනීමේ අරමුණින් විවිධ ප්‍රවෘත්ති පළ වෙනවා. ඒ ප්‍රවෘත්ති අතර අලුත්ම දෙයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ලැබෙන අනිත්තරතුරුත් එක්ක සංසන්දනය කරපුවම මේ තොරතුරේ යම්කිසි සත්‍යතාවයක් තියෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඒකයි මේ GTA 6 ගැන ලැබුණු අලුත් තොරතුරු මේ වීඩියෝ එකකින් අරගෙන එන්න අපි කල්පනා කරේ. ඉතින් ඔයා තාමත් Planet 36 Run එක එකතු වෙලා නැත්නම් අපිව subscribe කරලා අපේ notification on කරගන්න ඔයාලට පුළුවන්. අපි Planet 36 Run හරහා GTA 6 ගැන දැන් කාලෙක ඉඳන් කතා කරනවා විවිධ අවස්ථාවලදී. ඒ නිසා videos කීපයක්ම අපේ channel එකේ දැනටම GTA 6 ගැන කරලා තියෙන්නේ. ඒ videos වල links මම මේ video එකේ description එක සහ pin comment එකක දානවා. ඔයාලට පුළුවන් එහරා ගිහලා ඒ videos ටික බලන්න. GTA 6 ගැන මේ වෙනකන් අපි කතා කරපු හැම දෙයක් ගැනම හොඳ අදහසක් ගන්න ඔයාලට යහපා පුළුවන්කම ලැබේවි. ඒ වගේම තව දෙයක් Planet 36 Run Facebook page එකක් තියෙනවා. ඒකට like කරන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම Telegram chat group එකක් තියෙනවා. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න games ගැන තොරතුරු හොමාරු කරගන්න කැමති ගොඩක් දෙනා ඒකත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ හරහා ඔයාලට පුළුවන් ඔයාලගේ දැනුම හොමාරු කරගන්න. එහෙනම් අපි මේ GTA 6 ගැන ලැබුණු අලුත්ම ප්‍රවෘත්ති මොකක්ද කියලා බලන්න. එළමුණ 2021 අවුරුද්දේ වැඩිපුරම බලාපොරොත්තු තියාගෙන ඉන්න ගේම් එක මොකක්ද කියලා ඇහුවොත් බහුතරයකගෙන් ලැබෙන උත්තරය Grand Theft Auto 6 එහෙම නැත්නම් GTA 6 වෙනවට කිසිදු සැකයක් නැහැ. වසර 7ක් තිස්සේ GTA 5 සහ GTA Online ප්ලේ කරමින් අලුත් ගේම් එකක් එනකන් මග බලාගෙන ඉන්න GTA ෆෑන් බේස් එක වෙනුවෙන් Rockstar සමාගමේ ප්‍රතිචාරය දිහා විවිධ පාර්ශ්ව හැගහගෙන ඉන්නවා. ඒ නිසාම Rockstar සහ GTA 6 කියන මාතෘකා දෙක දැන් ඉතාමත් හොඳින් අවධානයට ලක් වෙන මාතෘකා දෙකක් බවට පත් වෙලා අවසන්. මේ නිසාවෙම ජනප්‍රියත්වය ලබා ගැනීමේ පටු අරමුණෙන් GTA 6 පිළිබඳව වැරදි තොරතුරුත් නිකුත් කරන්නන් බහුලව දැක ගන්න පුළුවන් කාලයක් තමයි මේක. ඒ නිසා වෙන වැරදි තොරතුරු සහ නිවැරදි තොරතුරු වෙන් කර ගැනීමට වෙනම උත්සාහයකුත් දරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්වයක් මත සමාජ මාධ්‍ය ජාලවලට දැනට දින කිහිපයකට කලින් නිකුත් කෙරුණු එක ඡායාරූපයක් ඉදන් Rockstar සහ GTA 6 නැවතත් උණුසුම්ම මාතෘකාව බවට පත් වුණා. මේ ඡායාරූපය තමන්ගේ නිල Twitter ගිණුමට සහ Facebook ගිණුමට එකතු කරන්නේ එංගලන්ත සංගීත ශිල්පියෙක් වන චිකෝ කන්‍යංගු එහෙම නැත්නම් කෙටියෙන් චිකෝ කාන් කියන නමින් හඳුන්වන පුද්ගලයා. ඇත්තටම චිකෝ කාන් කියන්නේ විශාල ජනප්‍රියතාවයක් තියෙන සංගීත සංයෝජකයෙක් නෙවෙයි. පොප්, රැප් සහ R&B ස්ටයිල් එකේ සංගීතය සඳහා දක්ෂතාවයක් දක්වන චිකෝ කාන් මේ වෙද්දි එංගලන්තයේ චේම්බර් ප්‍රොඩක්ෂන් ඉන්කෝපරේෂන් නම් සංගීත ආයතනයේ සම අයිතිකරුවෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ඔහු තමන්ගේ නිල Twitter ගිණුමේ සහ චේම්බර් ප්‍රොඩක්ෂන් වලට අයත් නිල Facebook ගිණුමේ පෝස්ට් එකක් පළ කරමින් කියා සිටියේ Rockstar ආයතනය විසින් ඩෙවලොප් කරන අලුත්ම ප්‍රධාන ප්‍රොජෙක්ට් එකක් සඳහා තමන්ට ආරාධනා කළ බව. මේ සඳහා සාක්ෂි ලෙස Rockstar සමාගම විසින් ඔහුට එවන ලද ඊමේල් එකේ ඡායාරූපයක්ද මේ පෝස්ට්වට අමුණන්නව කටයුතු කරලා තිබුණා. මේ ඡායාරූපයේ සඳහන් වෙන විදිහට ඇත්තටම Rockstar සමාගම විසින් පෞද්ගලිකවම චිකෝ කාන්ට තමයි මේ ඊමේල් පණිවිඩය යොමු කරලා තිබුණේ. 2021 අවුරුද්දේ Rockstar සමාගම විසින් ඉදිරිපත් කිරීමට යන ගේම් සඳහා සංගීතය සැපයීමට සහ සංගීත සංයෝජනය සඳහා මේ ඊමේල් පණිවිඩය හරහා ආරාධනා කරලා තිබුණා ඔහුට. නමුත් මෙහි තිබුණු වැදගත්ම වාක්‍යය තමයි හැමදෙනාගේම අවධානය දිනාගත්ත "One of them is going to be huge" කියන කොටස. ඒ කියන්නේ මේ චිකෝ කාන්ව සහභාගී කරගන්න බලාපොරොත්තු වෙන එක ගේම් එකක් අති විශාල ප්‍රොජෙක්ට් එකක් වන බව. ඒ වගේ මේක ප්‍රධාන ගේම් සීරීස් එකක ගේම් එකක් බවත් ඒ ගේම් එක හරහා විශාල ජනතා උද්යෝගයක් ඇති වන බවත් Rockstar සමාගම විසින් වක්‍රාකාරයෙන් මේ සඳහන් කරලා තිබුණා. ඉතින් මේ සියලුම කරුණු වලට ගැලපෙන එකම ගේම් එක තමයි GTA 6. මොකද අන්තිම දශකය ගැන සැලකුවාම Rockstar සමාගම විසින් ඩෙවලොප් කරලා පබ්ලිෂ් කරන ජනප්‍රියතම ගේම් සීරීස් තුනයි තියෙන්නේ. ඒ තමයි GTA, Red Dead සහ Max Payne කියන සීරීස් තුන. මේ තුනෙනුත් ගේමින් කමියුනිටි එකේ වැඩි අවධානයක් යොමු වුණේ Red Dead GTA වලට. අන්තිමට Red Dead series එකේ ගේම් එකක් රිලීස් වුණේ 2018 දී. ඒ Red Dead Redemption 2. ඒ කියන්නේ මීට
අවුරුදු දෙක හමාරකට කලින්. ඉතින් ඒ නිසා මේ ලොකු ගේම් එක Red Dead Series එකේ අලුත් ගේම් එකක් වීමට ඇති ඉඩකඩ ගොඩාක් අඩුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම Rockstar සඳහන් කරන huge project එක GTA 6ම විය යුතුයි. ඒ වගේම වැඩි අවධානයකුත් මේ වෙලාවේ යොමු වෙලා තියෙන GTA 6 වලට. ඉතින් සියලුම කරුණු කාරණා මේ ගේම් එක GTA 6 බවට සාධක සපයනවා. නමුත් මේ ඊමේල් එක හරහා අපිට නිගමනය කරන්න පුළුවන් තවත් පැති කිහිපයක් තියෙනවා. එකක් තමයි GTA 6 වල music මොන වගේ වෙයිද කියන එක. මේ Chiko ඇතුළු chamber production ප්‍රධාන වශයෙන්ම rap, R&B, alternative rock සහ pop සංගීතයේ ප්‍රියකරන කණ්ඩායමක්. ඉතින් Rockstar මෙහිදී සඳහන් කරලා තියෙනවා ඔවුන්ගේ සංගීතයේ ශ්‍රවණය කිරීමෙන් පස්සේ තමයි මේ තීරණය ගත්තේ කියලා. ඉතින් ඒ නිසා GTA 6 වල සංගීතය පිළිබඳව යම්කිසි දල අදහසක් ඇති කරගන්න අපට හැකියාව තියෙනවා. නමුත් මම කලින් කිව්වා වගේ මේ chamber production සහ Chiko කියන සංගීත ශ්‍රේෂ්ඨයේ ඉහළ අතු නෙවෙයි. ඔයාලා දන්නවා GTA 5 සඳහා සංගීත සංයෝජනය කරේ එවකට අවුරුදු 46ක ඉතිහාසයක් තිබ්බ ජර්මානු සංගීත කණ්ඩායමක් වන ටැන්ජරින් ඩ්‍රීම්ස් කණ්ඩායම. මේ කණ්ඩායම සමග වැඩ කරේ Red Dead Redemption game එක සඳහාත් සංගීත සංයෝජනයේ නියලුණු සුප්‍රකට ඇමරිකානු සංගීත සංයෝජකයෙක් වන වුඩි ජැක්සන්, දැනට ලෝක ප්‍රකට එමිනම් සංගීත කණ්ඩායමේ නිත්‍ය සමාජිකයෙක් වන ඩැනියල් ඇලන් මමන් සහ තවත් දක්ෂ හිප්හොප් ගායකයෙක් වන මයිකල් වුඩ්‍රෝ ජැක්සන්, ඒ වගේම GTA 4 සඳහා සංගීතයෙන් දායක වුණේ ස්කොට්ලන්ත සංගීතඥයෙක් වන මයිකල් හන්ටර්. ඉතින් මේ වගේ සංගීත ශ්‍රේෂ්ඨයේ බලවත් චරිත සහභාගී කරගෙන කරපු GTA 4 සහ GTA 5 වලින් පස්සේ GTA 6 සඳහා එතරම්ම ජනප්‍රියතාවයක් නැති chamber production තෝරා ගැනීම ටිකක් විශේෂ කාරණාවක් බව සඳහන් කරන්න ඕන. ඒ වගේම Chiko කියන්නේ අප්‍රිකානු ජාතිකයන්ගේ ඌරුවට ඉංග්‍රීසි භාවිතා කරන සංගීත ශිල්පියෙක්. ඒ වගේ කෙනෙක් GTA 6 වල සංගීතය සඳහා යොදා ගැනීම තුළින් GTA 6 සඳහාද GTA 5 වල හිටපු ෆ්‍රැන්ක්ලින් වගේ කළු ජාතිකයෙක් යොදා ගැනීමේ අරමුණක් Rockstar සතුවේ ඇති. ඉතින් මෙතනදී අවශ්‍ය නම් GTA 5 වල ෆ්‍රැන්ක්ලින්ගේ කතාව ඉදිරියට අරගෙන යාමේ හැකියාවකුත් GTA 6 සතුව තියෙනවා. ඒ කෙසේ වෙතත් Chiko කියන්නේ GTA 6 ආගමනය තුළ කුමක් හෝ විශේෂ හේතුවක් හැංගිලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රවෘත්ති හරහා අපට ලැබෙන ටිකක් දුක හිතෙන කාරණාවකුත් තියෙනවා. ඒ තමයි Rockstar සමාගම GTA 6 සඳහා සංගීතයේ සපයන පුද්ගලයෙක්ව තෝරන්නේ මේ කාලයේ කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ ගේම් එක තාමත් මුල්ම ඩිවලොප්මන්ට් ස්ටේජ් එකක තියෙන බව. මේ නිසා සංගීත සංයෝජකෙක් තීරණය කරලා ඔවුන්ගේ සංගීතය භාවිතා කරලා ගේම් ට්‍රේල් එකක් රිලීස් කරන්නත් තව ටික කාලයක් ගත වේවි. ඉතින් ඒ කියන්නේ 2022 දී GTA 6 ගැන තියන්න පුළුවන් වෙන බලාපොරොත්තු බිඳ දැමීමේ ඉඩකුත් තියෙන බව. නමුත් මේ ඊමේල් පණිවිඩයේ තවත් වැදගත් දෙයක් අපට දැක ගන්න නැහැ. ඒ තමයි මේකේ දිනය. ඉතින් සමහර විටක මේක දැනට ටික කාලයකට කලින් එව් එකක් වීමේ සම්භාවිතාවකුත් තියෙනවා. නමුත් එහෙම වුණත් Chiko කන් වගේ සංගීත ශ්‍රේෂ්ඨයෙ නමක් ඇති කරගන්න උත්සාහ කරන සංගීතඥයෙක් ඒක සංගවගෙන ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගොඩක් දුරට මේක ඊටාම මෑතකදී ලැබුණු ඊමේල් පණිවිඩයක් විය යුතුයි. ඒකේ සරල අදහස තමයි GTA 6 තවත් කල් යාමට ඉඩ ඇති බව. ඔයාලා දන්නවා Rockstar ලගේ තවත් ජනප්‍රිය වන ගේම් එකක් තමයි Bully. 2006 දී රිලීස් කරපු මේ ගේම් එකේ මීළඟ ගේම් එක 2021 සඳහා සැලසුම් කරලා තිබුණ බවට මීට අවුරුදු දෙකකට කලින් කතාබහක් ඇති වුණා. නමුත් මෑතකදී මේක ගැන අදහස් දක්වමින් විවිධ වීඩියෝ ක්‍රීඩා වෙබ් අඩවි විසින් සඳහන් කරලා තිබ්බේ GTA 6 වල ඩිවලොප්මන්ට් සඳහා වැඩි කාලයක් යෙදවීමට අවශ්‍ය වන හින්දා 2021 දී රිලීස් කරන සැලසුම් කරලා තිබුණ Bully අලුත්ම ගේම් එක දැනට නවතා දමන Rockstar Games කටයුතු කරපු බව. ඉතින් ඇත්තෙන්ම ගේමින් කමියුනිටි එක පැත්තෙන් ගත්තාම GTA 6 රිලීස් කරන්න කාලය හරියටම හරි දැන්. මම හිතන විදිහට GTA 6 මේ මොහොතේ අනවුන්ස් කිරීමෙන් ලොකු වාසියක් අත් වෙන්නේ Rockstar Games වලට. GTA 5 සහ GTA Online සඳහා තියෙන ජනප්‍රියතාවය අඩු නොකරගෙන GTA 6 වල අනවුන්ස්මන්ට් එකක් කරන්න නම් නිශ්චිත රිලීස් ඩේට් එකක් නොදී අනවුන්ස් කිරීම වගේ උපක්‍රමයකට Rockstar Games වලට යන්න හැකියාව තියෙනවා. ඉතින් මේ සියලුම කාරණා වගේම මේ ප්‍රවෘත්තියත් සාවත් දෙකක් වීමට කුඩා ඉඩකඩක් තියෙනවා. නමුත් වෘත්තීය සංගීතඥයෙක් විදිහට Chiko කාන් ඒ වගේ බොරුතොරතුරු හරහා ජනප්‍රියතාවය කරා නොයන පුද්ගලයෙක් වනු ඇතැයි මම උපකල්පනය කරනවා. ඒ නිසා ගොඩක් දුරට මේ ප්‍රවෘත්තිය සත්‍ය වීමට ඇති ඉඩකඩ වැඩි බව තමයි මේ මොහොතේ මගේ අදහස වෙන්නේ. වැරදි තොරතුරු අතරින් හරි තොරතුරු තෝරා ගන්න එක ගොඩක් අමාරු කාර්යයක් වෙලා තියෙනවා. මොකද මේ කිසිම තොරතුරක් Rockstar Games විසින් නිල වශයෙන් නිවේදනය කරපුවා නෙවෙයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම නිල ප්‍රකාශයක් මේ ගැන සිදු කරાવી කියලා. ඒ තොරතුරුත් එක්ක ඔයාලා හම්බෙන්න අපි එනවා. ඒ නිසා පැන 361 එක දිගින් දිගටම රැඳිලා ඉන්න අමතක කරන්න එපා. ඔයා හිතන විදිහට මේ තොරතුරු ඇත්තක් වෙන්න පුළුවන්ද? ඔයාගේ අදහස පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒකෙන් ඔයාලා මේ ගැන හිතන දේ අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි ගිහින් එන්න අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. Happy gaming. 讲一下别吧。